දින ගණනක් තිස්සේ රට පුරා ගෘහස්ථ ගෑස් හිඟයක් දැඩි ලෙස පවතින පසුබිමක ගෑස් මෙට්‍රික් ටොන් 2800ක් රැගත් නෞකාවක් ඊයේ මෙරටට ළඟා වුණා. උස්සටකේ යව තල්දියවත්ත මුහුදු තීරේ නැංගුරම්ලා තිබූ නෞකාවේ ගෑස් එම බෝයාවෙන් ගොඩ බෑමට ඊයේ සැලසුම් කර තිබුණද අයහපත් කාලගුණික තත්ත්වෙන් නිසා එය අත්හිට වූ බව එම සමාගම පවසනවා. ඒ අනුව අද දහවල් එම නෞකාව කොළඹ වරායට රැගෙන ඒමට සිදු වූ අතර එහි සිට ගෑස් ප්‍රවාහන රථ මගින් කෙරවල පිටිය ලිට්‍රෝ පර්යන්තය වෙත ගෑස් රැගෙන යාමට සිදු වුණා. මේ නිසා සාමාන්‍ය පරිදි ගෑස් බෙදා හැරීම ආරම්භ කිරීම හෙට දක්වා ප්‍රමාද වන බැවින් එතෙක් ගෑස් පෝලිම් වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙනවා. කෙසේ වෙතත් ගෘහස්ථ ගෑස් හිඟේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව අදත් උදැසන සිට පෝලිම් වල රැඳී සිටින ආකාරය දක්නට ලැබුණා. අද පස්සේ දවසේ මේ ඉඳලා යන්නේ අයිනවද නැද්ද කියලා හරියට ස්ථීරව කියන්නේ. එන්න එපා කියලා ඊයේ කිව්වේ නෑ. දැන් මේ සෙනගේ ඇවිල්ලා ඉන්නේ. ධර්ණිපත් තිබ්බනම් අපි ඒත් ප්‍රශ්න නෑ. පාලක හැමදාම කරේ ජනතාවත් එක්ක සෙල්ලම් කරන එක. දිරිරත් මේ සෙල්ලමම යනවා. කොළොන්නාව ගෑස් අලවිසල වෙත ඉක්ුත් සෙනසුරාදා රැස් වූ ජනතාවට පොලිසිය ටෝකන් ලබා දුන් අතර එම ජනතාව අද යලි පැමිණි අවස්ථාවේ එම ටෝකන් වළංගු නොවන බව පොලිසියම පවසා තිබෙනවා. ඒ සමග නොසන්සුන් වූ ජනතාව කොළොන්නාව දෙමටගොඩ මාර්ගයේ කොළොන්නාව මන්සන්දියෙන් අවහිර කළේ මෙලෙසින්. සෙනසුරාදා ටෝකන් එකක් දුන්නා උදේ 6ට. දැන් අද ආපුවා මේක අවලංගු වෙනවා. පුදාවෙන් ඇවිල්ලා වෙන ටෝකන් එකක් දුන්නා. මෙතන කිසිම කෝඩිනේෂන් එකක් නැහැ. ටෝකන් දීලා මිනිස්සු රවට්ටන නිසා මිනිස්සුන් කෝණක් ලැබෙන්නේ නැහැ. ඉන්දන ඉල්ලා පිරිසක් බොරැල් පිටකොටුව මාර්ගයේ ආනන්ද විද්‍යාලය අසලින් අද මෙලෙස අවහිර කර තිබුණා. ඉන්දන ලැබුණු පසු ඉන්දන ලබා දීමේ අනුපිළිවෙල සඳහා ටෝකන් ලබා දීමෙන් පසුව පිරිස එම ස්ථානයේ ඉන්නවත්ව ගියා. බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේ කාසල් පටු මගේ පිරවුම් හලක පෙට්‍රල් නොමැති වීම හේතුවෙන් ජනතාව මාර්ගය අවහිර කරමින් අද විරෝධය පළ කළේ මෙලෙසින්. පොරණකොළඹ ප්‍රධාන මාර්ගයේ කැස්බෑව වැව අසලදී අවහිර කරමින් ජනතාව අද විරෝධය පළ කළේ ඉන්ධන ඉල්ලමින්. මම ඉන්නේ ඊයේ හතරව මාරේදා කැස්බෑවට ඇවිල්ලා තියෙනවා තෙල්. මේක ඇප් එකක් තියෙනවනේ, මේක සිපට්කෝ එකෙන් දාන්නේ. සිපට්කෝ එකෙන් දාන්නද බොරු වෙන්න බෑනේ. වාහනේ මෙතනින් කියනවා නම් ඇවිල්ලා කියලා ඒ තෙල් ටික මෙතනට එන්න ඕන. පානදුර හොරණ මාර්ගයේද උඩවත්ත මන්සන්දියෙන් ජනතාව අවහිර කළා. කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය සුගතදාස ක්‍රීඩාංගණයේ අසලින් අවහිර කරමින් ජනතාව අද පෙරවරුවේ විරෝධය පළ කළේ භූමිතෙල් අවසන් වීමෙන්. පොලිසිය පැමිණ කළ පරීක්ෂා කිරීම්වලදී ටැංකි තුල භූමිතෙල් තිබූ අතර පොලිසිය මැදිහත් වීමෙන් ජනතාවට භූමිතෙල් බෙදා හැරීම සිදු කෙරුණා. තත්ත්වයේ එසේ තිබියදී නාරාහේන් පිට පොලිස් ප්‍රවාහන කොට්ටාසයට අයත් පිරවුම් හලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රථවාහන සඳහා ඉන්ධන ලබා දෙන ලෙස කතානායකවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඊට අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් එම පිරවුම් හලට ලබා දෙන බව විශේෂ භාර අමාත්‍යවරයා දන්වා ඇති බවයි වාර්තා වන්නේ. ඉන්ධන ලබා ගන්නා අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම රථය තුළ සිටිය යුතු බවත් අත්පිට මුදලට ඉන්ධන නිකුත් කළ යුතු බවත් එම ලිපියේ සඳහන්. මේ අතර මෙවර යලකන්නේ වග අඩපණ නොවි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන කඩිනමින් ගොවින්ට ලබා දීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් KDS රුවන්චන්ද්‍ර මහතා තීරණය කර තිබෙනවා. අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සකස් කරනු ලැබ ඇති සැලැස්මකට අනුව ගොවින්ට අවශ්‍ය ඉන්ධන ලබාගත හැකිවනු ඇති.